විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍යවරයා අපත් කළ කමිටුව අද පසුවරුවේ රැස් වුණා. මෙම රැස්වීම පැවැත්ුණේ කමිටුවේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී. අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටුවට උදේ ගම්මන්පිල මොහොමඩ් අලි සබ්රි, නිමල් සිරිපාද සිල්වා, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ඇතුළත් මීට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, එස් ව්‍යාලේන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ ප්‍රේමනාත් සි දොළවත් යන මහත්වරුන්ද කමිටුවට පත්කර තිබෙනවා. කමිටුවේ වාර්තාව හෙට අග්‍රාමාත්‍යවරයාට බාර දීමට නියමිත බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා. සමහර කාරණාවලදී අපි මත දෙකක් දරපු අවස්ථා තියෙනවා. වැඩි කාරණා ගොඩකදීම එක මතයක ඉඳගෙන කරුණු ඉදිරිපත් කළා. අපි දැන් මත දෙකක් ඉදිරිපත් කරන මේ වෙදි අමාත්‍ය මණ්ඩලයට අතිගරු ජනාධිපතිතුමන්ට ගරු අග්‍රාමාත්‍යතුමන්ට මේ මත දෙක පිළිබඳව සංවේදීව සලකා බලලා සුදුසු වඩා නිවැරදි මතය තෝරගන්න පුළුවන්. එක එක රාජ්‍ය නොවන සංවිධානවල NGO වලට මේ රටේ පාලනය අවුල් කරන්න බැරි කිරීම. ඒක රටේ ස්ථාවර භාවය සඳහා අවශ්‍යයි. ඒ අතරම යම් ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයන් අපි ආරක්ෂා කරගතියි. අපි කළ නිරීක්ෂණ නිගමන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් හෙට දිනේම දැනුම් දීමට තීරණය කළා. අද රෑ ගෙදර ගිහිල්ලා මේවා ලියලා කරලා ඒ වගේම අපි ආපු එළමෙන නිගමන අපි දැනුම් දෙන්නේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් පමණයි. වෙනස් විය යුතු කාරණා පිළිබඳ අපි යම් යම් නිර්දේශ හඳුනගත්තා. අවසාන වශයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සාමූහිකව තීන්දුව කළ යුතුයි. මේවා වෙනස් කිරීම වලට භාජනය කරනවද නැද්ද කියන එක අඩුපාඩු පිළිබඳ අපි අද දීර්ඝ කර්කශ විවේචනවල යෙදුණා. ඒවයි ප්‍රතිඵල ඉදිරියේදී දකින්න පුළුවන් වේවි. රට අහිත කරයි කියලා අපි හිතන සෑම දෙයක් ගැනම අපි දීර්ඝව සාකච්ඡා කරලා ඒ පිළිබඳ අපේ නිරීක්ෂණ සහ නිගමන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් දැනුම් දීමට තීරණය කළා. වෙනස්වීමක් සිදු වෙයිද? පැහැදිලිවම වෙනස්වීම ගණනාවක් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. ඉතින් මම හිතන්නේ ඒක වඩා හොඳයි. ඉතින් මම ඒ කියන්නේ මීට පෙර ගැසට් එක වෙනස් වෙනවා කියන්නේ බොහෝ දුරට යම් වෙනස් වීම. මොකද අපි මුල් අවස්ථාවෙත් කිව්ව යම් යම් සංශෝධන එක් කරනවා කියලා. අද දිනේ තව දුරටත් අපි එකඟතාවයකට ඇවිල්ලා තිනවා ඒ සංශෝධන එක් කරා. අයිතිකාරයෙ ඉඳීද? එතකොට නෑ, අපි හැම වෙලේම කියනවා මේකේ අයිතිකාරයෝ නැත්තේ නෑ. මම ඊයේත් කිව්වේ ඒකයි. කවුරු ලිව්වත් කවුරු ඉදිරිපත් කරත් මේ අපේ ආණ්ඩුවගෙන මේ ලියවිල්ලේ අයිතිකාරත්වයෙන් අපිට මිදෙන්න බෑ. ඒක අපේ වගකීම. ඒ නිසා අපේ වගකීම නිසා තමයි අපි මේ ඇතුළේ ඉඳලා අපි සාකච්ඡා කරලා තර්ක කරලා ජනතාවට වග කියන ජනතාවට වඩා හොඳ විවස්සා සංශෝධනයක් ගේන්න මේ අපි එකතු වෙලා මේ වැඩ කරන්නේ. මේ මහරෑ වෙනකම් අපි එකතු වෙලා මේ සාකච්ඡා කරන්නේ. වැඩි හදිස්සි වෙන්න එපා. හෙට අපි බොහොම අනිද්දා වෙනකොට මේ වார்த்தාව අපි ඉලක්කනවා. මෙහිදී අධිකරණ අමාත්‍යවරයාගෙන්ද අද පැවති රැස්වීම සම්බන්ධයෙන් කරුණු විමසුවා. ජනතා විරෝධ කිසි දෙයක් කරන්නේ නැහැ. ජනතාවගේ ඉල්ලීමක් තමයි 19 වෙනස් කරන්න තීන්දුව කරේ.